අපේ YouTube නාලිකාවට වචනකින් හරි උදව් කරපු හැමෝටම බොහොම ස්තුතියි. අපිට පහුගිය දවසක YouTube එකෙන් පුංචි මුදලක් ලැබුණා. අපි ඒ මුදලට අපේ අතීතමුණු සල්ලිත් එකතු කරලා අපේ ආදරෙත් අරගෙන අපි ගියා බතලහිණි පුංචි ස්කූලෙකට. පුංචි පැටවුන්ට පුංචි පුංචි තෑගි ටිකක් අරගෙන. මේ ඒ කතාව. බලාපොරොත්තු තියනද ඔයගොල්ලන්ට බලන්න කියන්න කවුද ඔයා ටීචර් ඩොක්ටර් ඩොක්ටර් ටීචර් හා වෛද්‍ය මහත්මේ ටීචර් කෙනෙක් ගුරුතුමියා ඩොක්ටර් කෙනෙක් ඔයා ප්‍රින්සිපල් කෙනෙක් අර වගේ ඔයා ඩොක්ටර් කෙනෙක් බලන්න පුතේ දොස්තරලා මාර ගොඩක් account ඈ ඔයා nurse ද ආහා ඕගොල්ලෝ විද්‍යාඥයෙක් ඔයා teacher රියදුරේ හොඳ පුතෙන් නේද ඔයා හමුදාවට යන්න ඔයා ක්‍රිකට් කෙනෙක් පොලිසිය අම්මා අනේ ඒකද ඔය විදියටම කොණ්ඩෙත් කැපුවේ ඔලන්නේ විදුහල්පතිතුමා කිව්වා ඕගොල්ලන්ට යම් කිසි ආදර්ශයක් දෙන කතාවක් කියන්න කියලා. මම කියන්නම් මෙහෙම. ඕගොල්ලෝ වගේ පොඩි කාලේ ඔයක වගේ කාලේ මේ මම ඔච්චරවත් මට පිරිසිදු ඇඳුන්නේ නැහැ. ඔච්චරවත් පිරිසිදු ඇඳුන්නේ නැහැ. මම හිටියේ එහා ගමේ හැදුනේ. මම නිකන් හරි සුදු ගමේ වගේ අයින් කරලා තියා මුකුත් නැහැ පිළිවෙලට. කොණ්ඩෙත් උහම් පිළිවෙලට කපලා නැහැ. මං හරිම නිකන් කළු ගැහිච්ච ගවමත් තමයි ඇඳලා යන්නේ ඉස්කෝලේ. මාව ගන්නෑ කිසි තරගයකට. කිසි තරගයකට ගන්නෑ. මං ඉතින් ඊට පස්සේ ওই නිකන් තියෙන විකට ඇඳුම් තරගෙදි මම වැද්දට වගේ යන්න බලන්නේ. වැද්දට පුතේ එච්චර ලස්සන ඕනේ නෑනේ. කඩමළුනේ අඳින්නේ. ඒකව මං පිස්සියක්ට වගේ යන්න බලන්නේ. හැබැයි ඒ කාලේ මට ටික දවසක් යනකොට මේ ලෝයි කෙනෙක් වෙන්න ඕනි කියලා හිතිලා මං ඊට පස්සේ කතික තරග වලට බලෙන් යනවා. ටීචර්ස්ලා ගන්නෑ මං බලෙන් ඉන්නවා ගිහින් ඉඳගෙන පිටිපස්සේ අනිත් අය කරද්දි හැම. ඒ හින්දා මේ ඕගොල්ලන්ට උත්සාහවන්ත වුණොත් නම් කරන්න පුළුවන්. මේ පොඩි ස්කෝලේ වුණත් මං දැක්ක පිළිවෙල ළමයි ඉන්නවා. සබකෝලේ නැති හොඳ ලස්සන ඕගොල්ලෝ හරි නීට්. දැක්කමත් දැන් ඕගොල්ලන්ගේ ගෙවල් වල ගොඩක් අම්මලාට ප්‍රශ්න කරදර ඇතිනේ. ප්‍රශ්න ගොඩක් ඇතිනේ මට එනවා එක එක අය. නඩු හබ කියාගෙන එනවා ප්‍රශ්න gedara ඒවා කියලා. එතකොට ඒ කරදර මැද ඔයාලා හරීම අමාරුවෙන් තමා මේ ගමන හදා ගන්න ඕනේ ජීවිතේ. පුතේ ජීවිතේ දිනන්න හරි ලේසි. දැන් මට ඉස්සර කන්න එහෙම නැහැ. මං ඉස්කෝලේ යන කාලේ මට කන්න එහෙම නැහැ. කවුරුත් කිව්වට විශ්වාස කරන්නේ නැහැ. ඒක
ඒ හින්දා මම ඒක ලිව්ව පොත. ඒ පොත ඕගොල්ලන්ට තාම කියවන්න පොඩි වැඩි. මම මේකේ පොඩි තැනක් අපේ ජීවන අයට කියන ඕගොල්ලන්ට කියවන්න කියලා. මේ පොත ඕගොල්ලන්ට මම ඕනනම් පුස්තකාලයට දෙන්නම් ඕගොල්ලන්ට කියව ගන්න බැරි වෙයි. කියවන්න දෙන වලට හෙන්න. මතක සටහන් අතර නොමැකී පවතින පල්ලිපිටිය ප්‍රජාශාලාවේ ලදුරු පාසල් අධ්‍යාපනයේ ලබා දුන් සෝමා රණවීර දයාමර ගුරුතුමියගේ මුහුණ යලි දැක ගැනීමට මහත් ආශාවක් මා සිත්ති පහළ වේ. එම දිනේ ලදුරු පාසලේ වාර්ෂික විද ප්‍රසංගය සඳහා දරුවන් කුහුණුව ලැබුව දිනේ. ආහා හරි හාවා කැලේ මෙදිනාවා හිටගෙන ගඟ ගාවා වටපිට ඇහැලෑවා. ගීතයට රංගනයක් ඉදිරිපත් කිරීම මාහට පැවරුණු කාර්ය විය. මුහුණෙන් ඉරියව් පාමින් මාතල රංගනය ගුරුතුමියගේ ඇගීමට ලක්වීම මා සතුටට පත් කළේ. නැටුමට ගැයුමට සහජ දක්ෂතාවයක් නොවද අනාගතයේ රංගන ශිල්පියක විය යුතුයයි එදින පටන් මම සිතන්නට පෙළඹුණේ. රංගන ශිල්පියක වීමට තරම් සුදුසු කිසිදු ආකර්ෂණීය පෙනුමක් නොවුනද අදාර්යමත් නොවේ. මම පන්සලේ වාර්ෂික පෙරහැරේ නැටුම් ඉදිරිපත් කිරීමටත් මංගල්‍ය උත්සවවලදී ජාමංගල ගාථා කීමටත් පටන් ගත්තෙමි. මා කොතෙක් හොඳින් කිරීමට උත්සාහ කළද කිසිවකට තීරණය කළෙමි. යන් පත්තර පිටු සමාන රැලි ගවුම් හැඳ කැඩපත් වැනි සපත්තු පැලද කෙලිදෙලෙන් සිනාවෙන් ගත කරන අයුරු විවේක කාලයේ ලද වහාම සුදු ලේස් වලින් මනාව ඔතන ලද කැම පෙට්ටි විවර කළ විවර කොට ජයපත් තවරු විවිධ කෙටි කැම වර්ග හා රස මසවලු හෝමාරු කර ගනිමින් රස විඳින අයුරු දකින මම තැවෙමි. තනිව හඬ සංසාරයේ මා කළ පින් මදි වීම ගැන යලි යලිත් තැවෙමි. එසේ තැවි තනිව හඬ වූ තව දිනක් මේ මොහොතේ මතකෙට නැගේ. දුනගා හන්දිය සිට පියාඹු ප්‍රසිද්ධ කලාසූරි සූරි මාලින්ද හෙට්ටිආරච්චි නැමැති මහතා සමග මොටර රථයේ පාසල් ගිය ඔහුගේ දියණිය මාගේ සිතේ ඇඳුණු චරිතයක. එයගේ ධනවත් බලවත් වූමත්කම නිසා පමණක් නොව ඇයගේ පොත්යන්ගේ පාසලට රැගෙන ගිය මා කිසිදා රස බලා නොතිබූ විවිධ රස කැවිලි සහ කෙටි කෑම කෙරෙහි මා තුළ ඇති වූ තිබූ ඇල්ම නිසාමය. විවේක කාලයේ සීනුව නාද වහාම මා කැන්ටිමට දිව යන්නේ තාත්තා දවසේ වියදමන ලබා දෙන ශත පහට මිලදී ගත හැකි හොඳම දේ මිලදී ගැනීමටයි. ඔහු ඒ පාන් ඔහු ඒ පාන් පෙත්තකි. ජෑම් බටර් නොතැවරු සුදුම සුදු පාන් පෙත්තකි. එකලේ පාන් පෙත්ත ගිලදම් වයරු සිහිවන විට මට මා ගැන ඉමහත් දුකක් දැනේ. ශත 15ක් රැගෙන ළමයින් මවුලු පාන්ද ශත 25ක් රැගෙන ළමයින් බිත්තර පාන්ද බුදින විට කිඹුලකු කිරිමිටි ගිලින් ඇසේ පාන් පෙත්ත ගිලදමන මම ආපසු පන්ති කාමරයට යන විට ධනවත් බලවත් මිතුරියෝ බෙදා හදා ගනිමින් විහිළු තහළු කරමින් සිය කැම් පෙට්ටි රස විඳිති. දයාව වඩ කැලලා දෙන්නද යම් මිතුරේක අසත්වයි මම දෙවියන් නැති නැත කිසිවෙකුට මා සිරිනායි සවස් නොමිනේ. නීතිපතාම කසල බඳුනට ඉතුරු කෑම දමන්නේ කවුරුන් දැයි නිශ්චය කරගත්කම ටිකට් ටික ඇර ලං වී යගේ මිතුරේ වීමට සිතාගත්තේ. එයට විවිධ උත්සාහයන් උපක්‍රමයන් දරුවද සාර්ථක කර ගැනීම පහසු නොවිය. එසේ වුවද කසල බඳුනට දමන ආහාර කෙරෙහි මාතුල වූ රුචිය නම් අඩු නොවිය. මේ නිසා දිනක් ඒ ඉතිරි කෑම කසල බඳුනට හැලීමට සූදානම් වන විටම මහ වහා ඉදිරියට පැන විහිළුවකසේ යාවෙන් ආ ඇයි ඔයාට වැඩිද වැඩි නම් මම කන්නම් කියෙමි. උපහාසාත්මකව මා දෙස හිනෙහි බැලුව ඇය ඊයා ඉතිරි කෑම කන්න ඔයා හිඟන්නියක් දැයි අසා කසල බඳුනට සිය කෑම පෙට්ටි හැදුවා. දැක්කනේ දැක්කද හ්ම් ඕගොල්ලන් එච්චර කෑම නැත්තේ නෑනේ තියනවනේ. එහෙනම් මේ මේගොල්ලන්ට කියවනවා නම් මම මෙහෙට එක පොතක් දෙන්නම්. ඕගොල්ලෝ කැමති නම් කියවන්න. කියවලා මොනවා හරි ජීවිතයට ඉගෙන ගන්න. දැන් ඇතිනේ අවවාද. දැන් ඉගෙනගෙන ඉස්සරහට යන හැටි තමයි ඒකේ තියෙන්නේ. කොහොමද දුප්පත්කම නැති කරගෙන, gedara තියෙන ප්‍රශ්න නැති කරගෙන අපි ඉස්සරහට ගිහිල්ලා උඩට යන්නේ කියලා. හරිනේ? අපි මේ කතාව ඔබට කිව්වේ ඔබටත් මේ රට වෙනුවෙන් වගකීමක් තියෙන බව මතක් කරලා දෙන්න විතරයි. පුළුවන් නම් අපි කාට හරි බැන බැනින්නේ නැතුව අපේ රටට අපෙන් වෙන්න ඕන වගකීම අපිම ඉෂ්ට කරගමු.